हार्कुता। गैलापेन खाकी ने सोया हिस्सा पुरवान ने गैलापेन ओ गैलापेन है वाचन है या सोया वाचन है उदा हिस्सा पुरवान ने ओ मैंने मेतन दिए नहीं नहीं गैलापेन दा हिस्सा पुरवान ने हमुदा पेलपाली युद्ध टैंकी रूप वाहिनी प्रदर्शन करनवा अरे इतने वाल लियान नोन हो दे इतने लियान नोन ओ मेतन आप प्रदर्शन करनवा अनहारे एक ओया लगे अल पाड में ही नहीं निदास उस समय पाड में थी नहीं ओ हमुदा पेलपाली युद्ध टैंक की रूप वाहिनी प्रदर्शन करनवा आई पालेगी एक तो उत्तरे तमाय में थी नहीं पालेगी एक तो उत्तरे अपे राट बिताने जाति के अंत अपे राट बिता ब्रिताने जाते के अंत याता तूना ओ याता तूना ओ मेतने ही ना वाल यानो ने ओ मेतने डेमाओ ने अंक डेमाओ ने हतरे वेनी धापनी दहस दिने या समरने ओ बेबरे बारी हतरे वेनी जा अपनी दहस दिने समरने वा बेबरे बारी हतरे वेनी दा उत्तरे ඊළඟ ප්‍රශ්න ටිකට යම් ආවරණ භාවිතා කරමින් ජාතික කොඩිය පාට කරන්න ජාතික කොඩිය පාට කරන්න ඕන පුතේ නිවැරදි වර්ණ භාවිත කරමින් නේද එතකොට ඔයාලා පාට කරලා තියෙන්න ඕන සිංහයා පාට කරලා තිබෙන්න ඕන මොන පාටින්ද जाति को दे पाट ओ सिंह या मोन पाट ने पाट करा है कहा पाट ओ सिंह या कहा पाट ने पाट कर ले दिए नॉन कहा पाट पाट राइट सिंह या के वाटे दिए ना टिक रातु पाट नॉन रातु पाट मैं तीरु देख कर तीरुण पाटद हाई बोकले कहा पाटाई ओ ते बोकले कहा पाटाई
මේ බෝකොළ පාට කරන්න ඕනේ මොන පාටින්ද? කහ පාටින්. කහ පාටින්. කොළ පාටින් පාට කරලා තිබ්බොත් වැරදි. නේද? කොළ පාටින් පාට කරලා තිබුණොත් වැරදි. එතකොට ඔයාලට බෝකොළ හතරට බෝකොළ හතර කහ පාටින් පාට කරනවා අනේ මම මේක හරි දාන විදිය පස්සේ කියන්නම් හොඳේ? අසෝ කියන්නම්. දැම්ම දාන්න එපා හරි දාන්න යන්න එපා. ඊට පස්සේ ඔය මේ පළවෙනි හරි අදා ගන්න. එපා එපා හරි දාන්න එපා. මෙන්න මේ තීරුව කොළ පාට. නේද? ඒ තීරුව කොළ පාටින් පාට කරන්න ඕනේ. ඊළඟට මේ තීරුව තමයි තැඹිලි පාටින් පාට කරන්න ඕනේ. තැඹිලි පාටින් පාට කරන්න ඕනේ මේ තීරුව. Right. ඔය මේ වටේ ඔක්කොම ටික ඔය මේවා නේද? රතු පාටින් පාට කරන්න ඔය මම පෙන්නන රතු නෙමෙයි ටිකක් ඕ මෙන්න මේ වගේ පාට. දැන් වටේ කහ පාට. මේ වටේ ගන්න ඕන කහ පාට. මේවා කහ. right මෙහෙත් එහෙමයි කහ. මේ මැදත් මේ තීරුවත් කහ. මේවත් කහ. හොඳයි ඒ විදිහට පාට කරලා තියෙනවා නම් අපි හරි දෙමු මම හරි දෙන විදිහ චුට්ටක් කියන්න පොඩ්ඩක් ඉන්න ඒකත් පස්සේ බලමු හොඳේ රයිට් අපි එහෙනම් ඊළඟ පිටුවට අන්නෝනේ දැන් ඔ පහත ආහාර ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන දේවල් කොටුවෙන් තෝරා ලියන්න මේ කොටුවෙන් තෝරා ලියන්න මේ જાති කොඩිය ඈ आरक्षा मेतन वर्धन හරි ගන්න පුළුවන් මෙතන හරියක් දාගන්න මෙතනත් හරියක් දාගන්න පුළුවන් right අලපතල කෑමෙන් අපට ලැබෙන්නේ මොනවද පුතේ ශක්තිය 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 ලැබෙන්නේ එහෙනම් මෙතන අපි කියනවා ශක්තිය මුලින්ම නැගලුම් කරනකොට කැමති ඉන්න ශක්තිය නේද එහෙම කියනනම් හරියක් දාන්න පුළුවන් प्रश्न टिकट पहाती सैम रूपयकम काल पाठ करान කාලක් එතකොට මේ රූපේ කාලක් මේ එක කොටසක් පාඩ කරා මේ ඕනෑම එක කොටසක් පාඩ කරන්න පුළුවන් කැමති නම් මේක පාඩ කරන්න කැමති නම් මේක නේද කාලක් පාඩ කරන්න එන හරියක් දාමු එතන මේකෙත් එහෙමයි නේද මේකේ කාලක් කියන්නේ පුතේ මේ ඕනෑම එක කොටසක් ඕනෑම එක කොටසක් මේ සමජතුරස්ස හතරෙන් එකක් පාට කරන්න පුළුවන් මේකෙත් එහෙමයි මේ ඍජුකෝණ මේ මේකේ ඍජුකෝණාස හතරෙන් එකක් මේකේ සමජතුරස්ස හතරෙන් එකක් පාට කරන්න පුළුවන් කාලක් කාලක් කියන්නේ හතරෙන් එකක්නේ නේද කාලක් කියන්නේ කොච්චරද හතරෙන් හතරෙන් එකක් හතරෙන් එකක් හතරට බෙදලා එක කොටසක් හතරට බෙදලා එක කොටසක් right මෙතනත් හරියක් දාන්න මෙතනත් හරියක් දාන්න
පහත ඇති සෑම රූපයකම භාගයක් පාට කරන්න. ආ ඔන්න දැන් තමයි භාගයක් පාට කරන්නේ කොහොමද? නේද? මේ රූපේ භාගය ඔව් කොටස් දෙකක් පාට කරන්න ඕන. කොටස් දෙකක් ඕනෑම කොටස් දෙකක් පාට කළා තියනවා නම් හරියට. කොටස් දෙකක් භාගයක් කියන්නේ දෙකෙන් එකක්. මේකෙත් එහෙමයි. ඕනෑම කොටස් දෙකක් පාට කරන්න පුළුවන්. සර් මේකෙත් එහෙමයි භාගයක් නම් කොටස් දෙකක් නේද අපි මේ කොටස් දෙක ගනි කොටස් දෙකට වඩා පාට කරලා නම් වැරදි දෙකට වඩා අඩුවෙන් පාට කරලා නම් වැරදි ආයෙත් එහෙම හරි දාගනිමු ඔව් භාගයක් කියන එක ඔයාලා ලියා ගන්න භාගයක් කියන පුතේ देखें एका देखें एका देखा करता बेदल है तो कौन होता अरे मैं कोटुआ तरती है ना मैं एकती है ने आओ अंतिम एकती है भाग वाले आओ एक देखा ना वो हम पार्ट करने विजय पार्ट करा था रिने देखट नाम पाठ कर मेहम हर मेको मैंने मे विजय मेहम मेतने ओ एक हारी एक हारी एहमे तमाई से ओ एक हारी एक भाग्यक तमाई देख केने कुटे कैमती ना हम तापी तो मैं की भागे पाठ करान और ना मैं तीरुआई नहीं दे मैं तीरुए पाठ कराना पुलवा मैं तीरुए पाठ कराना ඔනම් මේකේ භාගය පාඩ කරන්න කිව්වොත් ඔය මේ තීරුව පාඩ කරනවා ඊළඟට මේ තීරුව පාඩ කරනවා මේකෙදී ඔයා ගොඩක් හොඳයි මේ කොටස් දෙකක් පාඩ කරලා තියෙනවා නම් නේද කොටස් දෙකක් පාඩ කරලා තියෙනවා නම් තමයි හොඳ අර විදිහට නවල පාඩ කරනවට වඩා right ඔහොමත් පුළුවන් मेकअप हरी सर आओ सर आओ अरे जाती कब हरी अदा करना ना दे इप्पा इप्पा हाँ मैंने ये लगा प्रश्न है मैं रूपे ऊर्त की याप्ति बेद ऊर्त की याप्ति बेद के लहाना दहतुना दहा तुना दहाय आमेन में के हरिदान विधि है जाति के कोड़ी हरिदान विधि है मैं यहाँ हरिये का पाठ करना हरिया है गोपला हाथरे हाथरे में हरिये का पाठ करना हरिया है मेटीरु हरिना हरिये है मेटीरु हरिना हरि मैदे हरि मेतें तक मेवटा हरि मैदे
බෝකොළ හතර කහ පාටින් පාට කරලා තියනවා නම් එක හරියයි හොඳේ බෝකොළ හතරටම එක හරියයි බෝකොළ හතරටම එක හරියයි මේ වටේ තීරුව මේ විදිහට කහ පාටින් පාට කරලා තියනවා නම් එක හරියක් දෙන්න නේද ඔය විදිහට කහ පාටින් පාට කරලා තියෙන්න ඕනේ එතකොට එක හරියයි සිංහයා කහ පාට නම් එක හරියයි මේ පසුබිම රතු පාට නම් එක හරියයි මේ පළවෙනි තීරුව කොළ පාට නම් මේ පළවෙනි තීරුව කොළ පාටින් පාට කරලා නම් හරියක් දෙන්න දෙවනි තීරුව තැඹිලි පාටින් පාට කරලා තියනනම් හරියක් දෙන්න පැහැදිලිද එහෙමයි දෙන්නේ හරි දැන් පුළුවන් අපිට ලකුණු එක සර් පටන් මිට 20 20යි ආ හොඳයි ප්‍රවීණ ගැටිස්සේ අපට වන්න ඕනද සර් ගැටිස්සේ හොඳයි ෆොටෝ එකක් එවන්න එහෙනම් මට හොඳේ लाखुन वाले फोटो एक आपके वन हाँ आप सर देखो दबे फ्रूटी आह मकान बुदे अपने निर्माण देखो तो सर फोटो बहुत मैं YouTube දිනේලියන අද 8 වෙනිදා නේද අගෝස්තු 8 වෙනිදා හරි අලුත් පිටුවක ලියන්න ඕන මොකද අද තියෙන්නේ අලුත් පාඩමක් ගෙවත්ත පාඩම ඉවරයි නේද අද තියෙන්නේ පුතේ අලුත් පිටුවක ලියන අලුත්ම පාඩම ඒ තමයි වැඩ පහසු කිරීමේ මං වැඩ පහසු කරනවා වැඩ අමාරු කරනව නෙවෙයි වැඩ පහසු කරනවා නේද වැඩ පහසු කරනකොට හොඳයි අපට පහසුවක් ලැබෙනවනේ ඒ වගේම වැඩ ඉක්මන් කරගන්න පුළුවන් නේද පුතේ ඉතින් පිළිවෙලට ක්‍රමවත් කරනකොට අපිට කතුරෙන් ගබන්න පුළුවන් ඩග්ගාලා ආ ඔව් දැන් අහගන්නකො මම කියන දේ ඔන්න මේ පිළිවෙලට ක්‍රමවත්ව වැඩ කරනකොට අපට හරි පහසුයි නේද අපේ එදිනෙදා කාර්යයන් එදිනෙදා වැඩ උතේ අපි පිළිවෙලටනේ කරන්නේ නේද ඔයාලා උදෑසන නැගිට අවදි වුණ වෙලාව ඉඳලා රෑ නිින්දට යනකම් නේද අපි වැඩ කරන්නේ පිළිවෙලට පිළිවෙලක් තියෙනවා අපේ වැඩවල නේ අපිළිවෙලට නෙවෙයිනේ නේද මේ වෙලාවට මේක කරනවා මේ වෙලාවට මේක කාලසටහනක් වගේ නේද සමහර විට ඒ කාලසටහන විකියේ මේ බෝඩ් එක දාලා නොතිබුණාට අපේ හිතේ කාලසටහන වැඩ කරනවා නේද නිකම්ම වැඩ කරනවා
දෙපාන්දර මේක කරනවා ඊළඟට මේක ඊළඟ එහෙමනේ අපි පිළිවෙලක් තියෙනවනේ ඉතින් හදිසියවත් ඒ වගේ පිළිවෙලක් නැති වුණොත් එහෙම මොකද වෙන්නේ අපේ වැඩ ක්‍රමවත්ව නේද පහසුවෙන් කරගන්න බැරි වෙනවා පහසුවෙන් කරගන්න බැරි වෙලා යනවා එතකොට වැඩ අවුල් වෙනවා කියන්නේ සමහරලාට තීරණ වල නේද අපෝ අද මේ මහා අවුල් මේව මේව කරන්න බෑ මේ වැඩේ හරියන්නේ නැහැ නේද එහෙම කියන්නේ මොකද වැඩ පිළිවෙලක් නැති නිසා පිළිවෙලක් තියෙනකොට අපිට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් හොඳයි එතකොට පුතේ එදිනදා කාර්යයන් පහසු කරගන්න හොඳම දේ තමයි පිළිවෙල නේද ක්‍රමවත් බව ඒ වගේ පුතේ ඒ විදිහට වැඩ කරනකොට අපට ලැබෙන ප්‍රතිඵලය නේද හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා හොඳ ප්‍රතිඵලයක් ඉතින් වැඩ පහසු කර ගැනීමට පුතේ අතීතයේ ඉඳලාම ඉස්සර කාලේ ඉඳලාම විවිධ ක්‍රම යොදාගෙන තියෙනවා නේද ඉස්සර මිනිස්සුත් විවිධ ක්‍රම යොදාගෙන තියෙනවා ඒ ක්‍රම නේද ටික ටික දියුණු කරලා තමයි අපි දැන් අද යොදාගන්නේ නේද මේ බඩුම තමයි මේ භාණ්ඩ උපකරණම තමයි අපි අද යොදා ගන්න ඒව ටිකක් දැන් දියුණු වෙලා වැඩි නේද හරි ඊළඟට අද ඔය නවීන ක්‍රම පාවිච්චි කරනවානේ නේද අද නවීන දේවල් නිසා අපේ වැඩ ගොඩාක් පහසු වෙලා තියෙනවා ඉතින් ඔන්න ඔය ගැන තමයි ඔයාලා මේ පාඩමේදී අපි ඉගෙන ගන්න නේද දැන් එහෙනම් අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු අපි අර කවුද කිව්වත් වගේ පොඩි කොළයක් අරගෙන A4 කොළයක් අරගෙන සමචතුරස්‍ර දෙකක් අඳින්න tangal අඳින්න කියන්නේ නිකන් ඇඳගන්න ත්‍රිකෝණාස්‍රමක් කමක් නැහැ අපි ත්‍රිකෝණාස්‍ර අඳින්න සර් A4 කොළයකද ඔව් හාෆ් ෂීට් කොළයක හරි කමක් නැහැ සාමාන්‍ය කොළයක් උනත් කමක් නැහැ මොකක් හරි කොළයක් ගන්න මේ වගේ ත්‍රිකෝණාස්‍ර දෙකක් අඳින්න ඉක්මනට हरी सर हरी सर इजी कौन आस्ट्रेड सर चलो सतुर आस्ट्रेड ऐंड करने अरे इजी कौन आस्ट्रेड ඍජුකෝණාස්‍ර දෙකක් ඇඳගන්න. ඔයාලා අඳින කොළේක. කපා ගන්නත් ඕනේද? නෑ කපන්න කිව්වේ නෑ. ඔන්න දැන් ඍජුකෝණාස්‍ර දෙකක් ඇඳගත්තනේ. එක ඍජුකෝණාස්‍රයක් ඔයාලා පළවෙනි ඍජුකෝණාස්‍රය මේ පළවෙනි එක අතින් නේද? ඉරල ගන්න බලන්න මේ ඍජුකෝණාස්‍රය අතින් ඉරල ගන්න. අතින් මේ දැන් සරුත් කරනවා මේ වගේ ඍජුකෝණාස්‍රය නේද අතින් ඉරල ගන්න මේ වගේ ඊළඟ ඍජුකෝණාස්‍රය කපල ගන්න
අත්පින් කපන එක කැතයි. කතුරකින් කපලා ගන්න බලන්න ඊළඟ එක. මෙන්න සර්ුත් කරනවා. හරි මෙන්න දැන් තමන්ම බලන්න ඍජුකෝණාස දෙක අතට අරගෙන වඩා ලස්සන මොකක්ද පහසුවෙන් කැපුවේ පහසුවෙන් කැපුවේ මොන ඍජුකෝණාසයද මේ ඉක්මරටම කපා ගන්න क्रमवत्म उपकरण යොදාගත්තට පස්සේ අපේ වැඩ ගොඩක් පහසු කරගන්න පුළුවන් නේද කපන වැඩ ඉතාම පහසුවෙන් අපිට කරගන්න පුළුවන් වෙන්නේ කතුර යොදා ගත්තට පස්සේ නැත්නම් ඉතින් ඉරන්න වෙනවනේ නේ නැත්නම් තව මුවහත් ආයුධයකින් නේද පලන්න වෙනව කපන්න වෙනව එතකොට කතුරෙන් කරන වැඩ වෙන මොකකින්වත් කරන්න බැ අමාරු නේ දැක්කද එහෙනම් ඔන්න ඔයාලගේ වැඩ පහසු කර ගැනීමට කඩදාස් කපා ගැනීමට නේ රෙදි කපා ගැනීමට වෙන දේවල් කපා ගැනීමට නේද ඒ වැඩේ පහසු කරන්න හදපු උපකරණයක් තමයි කතුර. ඉතින් පන්ති කාමරයේදී පුතේ ওই විදිහට අපි විවිධ උපකරණ පාවිච්චි කරනවා අපේ වැඩ පහසු කර ගැනීම සඳහා. නේද පන්ති කාමරයේදී අපේ වැඩ පහසු කර ගැනීමට විවිධ උපකරණ පාවිච්චි කරනවා. හදයි අපි ඒව ටිකක් පියා ගනිමු. ඕනෑඩි රූල පාවිච්චි කළත් කරන්න පුළුවන්. ඔව් එහෙමත් පුළුවන්. right. එහෙම ලියමු. වැඩ පහසු කර ගැනීමට සර් ඔපේ ඔලියා ගන්නවද අලවන්න ඕනේද නෑ 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 අලවන්න එපා අලවන්න වැඩ පහසු කර ගැනීමට පන්ති කාමරයේදී යොදා ගන්නා උපකරණ පන්ති කාමරයේදී වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපකරණ නැත්නම් වැඩ පහසු කර ගැනීමට පන්ති කාමරයේදී යොදා ගන්නා උපකරණ मोकट का
කඩදාසි කැපීමට දෙවැනි එක අපි ලියමු ස්ටේප්ලරය ඕපුතා පංචරය ඕ එකක් පුළුවන් ස්ටේප්ලරය ඕන මම බෝඩ් එකේ ලියලා තියෙනවා ස්ටේප්ලරය වල දඬවන්නේ නේද ඒක මොකටද ගන්නෙ කඩදාසි එකට අමුණා ගැනීමට වැරදි අමුණා ගැනීම ඊළඟට අපි ලියමු හොඳ තුනලියන් පුතේ පංචරය දන්නවද සිදුරු විදීමට මේ තියෙන පංචරයක් මේ මෙන්න පංචරය පංචරය හොඳයි මේ ඔයාලා පුතේ